අයිබෝවන් සඳගිරි මුදුනේ වැඩසටහන මම හිතනවා අද දවසේ ඊටාම සිත් ගන්න අසුළු වැඩසටහනක් බවට පත්වන්න නියමිතයි. මම කැමති මගේ කතන්දරේ පසුවට තියලා අපේ රත්නසි සහෝදරයාට පූර්විකාවට දෙන්න. මොකද මම හිතනවා ඔහු තමයි අපේ අද අමුත්තා, එහෙම නැත්නම් අපේ ජ්‍යෙෂ්ඨ කලාකරුවා, ජ්‍යෙෂ්ඨ ගායකයා, ජ්‍යෙෂ්ඨ නිර්මාණකරුවා හඳුන්වා දෙන්නට හොඳම පුද්ගලයා කියලා. රත්නශ්‍රී, ශ්‍රී ලාංකේය ජන සංගීතය සිංහල ගීතයට කවර ආකාරයෙන්ද දායක කරගති උත්තිය කියන පර්යේෂණ ආරම්භ වෙන්නේ 50 දශකයකට කලින්. මොකද රත්නජංකර පඬිවරයා ඇවිල්ලා ලංකාවේ සංගීත ශිල්පීන් වර්ග කිරීමත් එක්ක ලොකු ප්‍රශ්නයක් තරණගෙනවා. අපි අපේ අපට කියලා අපේම සම්ප්‍රදායක් නැද්ද? අපි උත්තර ಭಾರತೀಯ රාගධාරී සම්ප්‍රදාය අපේ ප්‍රධාන ප්‍රවාහයේ කොටගත යුතු කියන කාරණා මතුවෙන පටන් ගන්න එකත් තියෙනවා. ඒ වෙන විටත් අපේ සංගීත ශිල්පීන් කීප දෙනෙක්ම උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය, ඒ වගේම රවීන්ද්‍ර සංගීතය හදාරලා ශ්‍රී ලංකාවට ඇවිල්ලා තිබුණා. නමුත් එහෙම හදාරලා ආපුම කෙනෙක් තමයි WB මකුල්ලු මහත්මයා. මකුල්ලු මහත්මයා තමයි පළමු වරට අපේ ජන සංගීතයක් පිළිබඳව පරිශනශීලීව කටයුතු කරන්නේ. ඉන් අනතුරු ආනන්ද ජයසිංහ වගේ සංගීතවේදියෙක් මේකට එකතු වෙනවා. පසු කාලිනව CS කුළුතිලක මහත්මයා ගුවන්විදුලියේ කේන්ද්‍ර කොටගෙන මේ පරීක්ෂණ මෙහෙයවනවා. ඉන් අනතුරුව ලයනල් රන්වල් වගේ සංගීතවේදියෙක්. ඔය අතරෙම තමයි මේ රෝහණ බැද්දගේ කියන කලාකරුවා නර්තන වේදියෙක් විදිහට තමන් ලබාගත් සම්පත් සියල්ලත් කැටිව මේ ජන සංගීත සම්ප්‍රදාය ඇසුරෙන් ඔහු උරා පෙරාගත් සියල්ල ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය දයාද කරන්නේ. ගම්මානයේ උපන් අව්‍යාජත්වය අත්පසුරට ගත් සංවේදී මියැසි සංවාදී ගැඹුරු මිනිසා නුපය ජන සංගීත සම්ප්‍රදාය මැනවින් හතාල ප්‍රායෝගිකව අත්විදී මියැසි මිනිසාද නුපය කෙති කමතේ වෙලේ නියරේ ඇලේ දුලේ ඇවිද ගිය මානව වංශ සංගීතය හරහා ජන සංගීතයේ නාදමය සංසරණය සොයා වෙහෙසුණු ජ්‍යෙෂ්ඨතමයාද නුපය. සිව් දශකයකටත් වැඩි කලක් පුරා ජන සංගීතයට ජන නළුවට කෘතහස්ත මෙහෙවරක් ඉටු කරමින් රූපණවේදියෙකු, ප්‍රයුංජකයෙකු, ගේයපද රචකයෙකු, ගාන්ධර්වයෙකු, පර්යේෂකයෙකු, ඈ කලා කෞශල්‍යන් ගණනාවකින් සමලංකృత ජ්‍යෙෂ්ඨ සංගීතඥ රෝහණ බැද්දගේ සංගීතවේදියාලිනි කෝකිල කූජනී පෙරි බක්මහේ සඳගිරි මුදුනේ මියැසි ප්‍රභාෂණයට අවසර. ඒ දැවැන්ත කලාකරුවා රෝහණ බැද්දගේ ඔහු ජන සංගීතයේ, ජනශෘතියේ, ජන සංගීත වේදයේ සියලු කරුණුකාරණා ශ්‍රී ලාංකේය සංගීත සම්ප්‍රදායක් වෙනුවෙන් ප්‍රදානය කරපු සම්ප්‍රදානයක් කරපු කලාකරුවෙක්. ඒ නිසා මම හිතනවා අපේ කතාබහ අර්ථවත් වෙයි කියලා රෝහණ බැද්දගේ කලාකරුවත් එක්ක ගත කරන මේ හොරා කීපේ. හොඳයි, එහෙමනම් අපි ඉතා ගෞරවයෙන් සහ ඉතා සතුටින් ඔබ පිළිගන්නවා ඔබතුමාව අපේ වැඩසටහනට ආයිබෝවන් කියලා. අපිත් එක්ක ඉන්නවා තවත් මීටම අදාළ නූතන තරුණයා නියෝජනය කරන, නූතන නාගරික තරුණයා නියෝජනය කරන සහ අපේ අක්මුල් ගැන ඉන්ද්‍රිය සම්බන්ධතාවයක් තියෙන තවත් තරුණයෙක්. ඔහු දුගන්නාරල් සහෝදරයා. ඉතින් මං හිතනවා මේ දෙපළ සහ අපි දෙපළ ඉතා හොඳට මේ වැඩසටහන තුළ දේවල් හොයාගෙන යාවි කියලා. ඉතින් මම කැමති මුලින්ම අපේ පළමු ගීතයට යොමු වෙලා දෙවනුව අපි හතර දෙනා යම් කතාවක යෙදෙන්න. අපි යමු අපේ පළමු ගීතයට. මන බැන්දේ විඳේ
පාසේ වාසේ ගම්මානේ කන්දේ ලන්දේ නඟුලැල්ලේ පේනතෙක් මානේ මන බැන්දේ වින්දේ සුව පාසේ වාසේ ගම්මානේ විල්යායේ තොල පාරේ නිල්වන් ජලාසේ ගන්තීරේ කුරුපාරේ සිරිදෙව් සිනාවේ විල්යායේ තොල පාරේ නිල්වන් ජලාසේ ගන්තීරේ කුරුපාරේ සිරිදෙව් සිනාවේ ඒ මෞතුරුල්ලේ සුරූපීයොබුන් ගාලනී සංකේත වූ වාසනාවේ ගම්මානේ කන්දේ ලන්දේ නඟුලැල්ලේ පේනතෙක් මානේ මන බැන්දේ පහසේ වාසේ ගම්මානේ ඇල්හේනේ රුක් සෙවනේ ගෙපැලේ විහාරේ පූජාවේ පූජාවේ පෙරනාදේ කැමි ගීතරාවේ මා පුංචි කාලේ ලැබූ ආදරේ සුන්දරත්වේ යයි දෝනවෝදෙන් මැකීලා බැන්දේ වින්දේ සුවපහසේ වාසේ ගම්මානේ කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනතෙක් මානේ මන බැන්දේ වින්දේ සුවපහසේ වාසේ ගම්මානේ එතන දුකා මේ ගීතයත් එක්ක හොඳ ප්‍රවේශයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මම හිතනවා තමයි ඔබ කිව්වා වගේ ලංකාවේ ජන ගී නැත්නම් අපේ පොළවේ නිෂ්පාදිතදනයන් එක්ක ආපු සංගීත කලාවක් ගැන කතා කරන්නට මම හිතනවා මේක හොඳ ප්‍රවේශයක් කියලා. මම හිතනවා රත්නශ්‍රියගෙන් අපටන් ගමු. يعني මේ නිශ්චිත ගීතය ගත්තොතින් එහෙම නදීක මෙහෙමයි. දැන් ඇත්තටම දැන් මේ රෝණබැද්දගේ මහත්මයා ගැන පුලින් පොඩි හැඳින්වීමක් කරන්න අවශ්‍යයි. බැද්දගේ මහත්මයා වාග්ගීයකාරෙක්. මොකද එතුමාගේ රචනා එතුමාම තමයි සම්පාදනය කරන්නේ. ලියන්නේ ගීතේ පද රචනය ගීය කාව්‍ය බැද්දගේ මහත්මයාගේ. ඒ වගේම නාද කාව්‍යයත් බැද්දගේ මහත්මයාගේ ගයන්නේ තොමයි. ඒ නිසා මේ කාරණා තුනම එක්කුණාම අපි ඌ හඳුන්වන්නේ වාග්ගීයකාර කියලා. වාග්ගීයකාරෙක් තමයි එතුමා. කෙනෙකුට පේන්න පුළුවන් මේක මේ නොස්ටැල්ජියාවක් කියලා මේ අතීත කාමයක් දෝ කියලා. එහෙමකුත් තියෙනවා තමයි. නමුත් මං හිතන්නේ මේකේ පොදු කාරණා තියෙනවා මේ 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 මුළු ලෝකෙටම පොදු කාරණා. මොකද ඉංගලන්තේ කාර්මික විප්ලවය වෙනකොට පරිසරයේ සියගිලෙන් විනාශ වෙනකොට ඒකට එරෙහිුනේ පළමුවෙන්ම සාහිත්‍යකාරයෝ. දැන් ෂෙලි, වර්ඩ්ස්වර්ත්, ලොන්ග් ෆෙලෝ කියන රොමැන්ටික් කියන කවීන්, රොමාන්තික කවීන් තමයි ඊට එරෙහිුනේ. එනි සාහිත්‍ය කරුවන්ට තමයි මේ පරිසර විනාශය, සබාදාම් විනාශය, සංස්කෘතික විනාශය මේව දැනෙන්නේ ඉස්සෙල්ලම. ඉතින් ඒ විනාශය තමයි රෝණ බද්දගේ මහත්මයාටත් දැනෙන්නේ.
එතුමා ජීවත් වෙච්ච එතුමා වින්දනය කළ එතුමා නඩත්තු කළ ගම්මානය දැන් නැහැ. ඒක නැති කරලා තියෙන්නේ මේ නූතනත්වයේ සහ සංස්කෘතියේ දියුණුවක් කියා ගන්න දේ. දැන් ඔය උදාහරණයක් තමයි මේ නදීක මේ මීමන ප්‍රේමතිලක එතුමාගේ ගමේම හිටපු කවියෙක්නේ. වැදගමත් මේ ගමේ මීමන ප්‍රේමතිලක කවියා ඔය ඩෙසර්ට් විලේජ් කියන බටහිර කාව්‍යයේ පාළු ගම කියලා සිංහලට නගනවා. ඒකේ තියෙනවා කවියක් මෙහෙම. වනබමරුන්ගේ අනුවම පාදය තබමින් එළවා ගෙන ගිය රෝදය පොඩි ළමයාක් හෝ නංවන නාදය බල දියුණුව කර ඇති අපරාධය. මීමනේ කවියක්. ඉතින් මම හිතන්නේ මීමනගේ උස්නේ වැදිලා තියෙනවා වැද්දගේ මාත්‍යාටත්. එතුමා තමන්ගේම නාද මාලාවලින් මේ විරෝධය ප්‍රකාශ කරනවා. විරෝධයට වැඩිය මේක කියන්නේ මේ සංවේගයක් මේක මේ පරිසර විනාශය ගැන කියන්නේ. පරිසරය විතරක් නෙමෙයි දැන් බලන්නකෝ ඉස්සෙල්ලම කියන්නේ පරිසරය ගැන. ලන්ද කන්ද ලන්ද ගඟුලැල්ල මේ මොකක් ඔක්කොම නැහැ කියලා කියන්නේ. ගම නැහැ කියලා කියන්නේ. ඒ වගේම වෙල්යායේ දොරපාර නිල්වන් ජලාශය ගන්තිරේ ගුරුපාර මේ මේවත් නැහැ. මේ සියල්ල මේ මේ වාසනාවේ සංකේතක ලෙස මම දුන්නානේ. අන්තිම මේ ගීතේ වෙන් කරන අන්තිම කොටස වෙන් කරන්නේ ඇල්ලහෙනේ රුක්සෙවනේ ගෙපලේ විහාරේ පූජාවේ බෙරනාදේ ගැමි ගීතරාවේ මේ ගැමි සංස්කෘතිය. මේක තමයි ජනතාවගේ සියුම් ස්නායු ජාල තැන්පත් වෙච්ච තැන. ඒ කියන්නේ මේවායි තමයි ඔවුන්ගේ අභිචාරජ තියෙන්නේ, ඔවුන්ගේ නර්තනය තියෙන්නේ, ඔවුන්ගේ ගායනය තියෙන්නේ, ඔවුන්ගේ තොවිල් පවිල් මේ සියල්ල තියෙන විශ්වාසය, ඇදහිලි විශ්වාසය තියෙන මෙතන. ඒවත් නැති වෙලා තියෙනවා. හැබැයි ඒක නතර කරගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා තමයි ලෝකයට අද යෝජනා කරන්නේ මේ දරණීය සංවර්ධනය කියන එක. දරණීය සංවර්ධනය කියන්නේ දරාගන්න පුළුවන් සංවර්ධනය. මොකද සෝබාදහමේ එක වස්තුවක් වෙනස් කරනවායි කියන්නේ මුළු තුල්්‍යතාවම නැති වෙනවා, මේක සමතුලිතතාවය නැති වෙනවා. එනිසා සබාවදහම වෙනස් කළ යුත්තේ දරා ගන්න පුළුවන් විදිහට සැලැස්මක් ඇතුව. මොකද කොළඹ නගරේ ගස්වාන මතක් වෙන දැන්නේ අපිට. ඒක මතක් එකනේ. එනිසා ওই කාරණය සංවේදී දැනුවත් කරන්න පුළුවන්. ඥානනය කරන්න පුළුවන් හොඳම මාර්ගය මම හිතන්නේ බද්දගේ මහතේ තෝරගන්න. ඒ තමයි මේ මේක සංගීතය. ගීතය. ගීතය අතිශයම සංවේදී ඒක දැනවා මිනිස්සුන්ට. ඔව්. ඒ කාරණේ කරන්නේ. කාල සහෝදරය මොකෝ මං හිතන ඔබට මැතිවත් වෙන ඉතාම හොඳ පාදමක් තියෙනවා දැන් සංවර්ධන පිළිබඳ සොඳුරු විරෝධාකල්පිතය කියලා මම මේ රෝහණ බැද්දගේ මහත්තයාලා හඳුරන්නේ අපිත් එක දරා ගන්න බැරි සංවර්ධන විරෝධයක් එතුමාට තියෙනවා අපිත් එක දරා ගන්න බැරි තරහක් නෙවෙයි හැබැයි අපි මේකට අහු වෙලා අපි මේ සංවර්ධන වැඩ පිළිවෙලට අහු වෙලා රත්නය කිව්වා වගේ දරණීය මේකෙන් එහාට ගිය සංවර්ධනයේ අපි අසු වෙ ඉන්නවා අපි ගොඩක් වැඩ ඒ වගේ අපි හැසිරෙන්නේ ඒ වගේ අපි කන්නේ බොන්නේ ඒ වගේ හැබැයි අර ගැමියා තුළ තියෙන ඒ හරි අතීතකාමී තමයි දැන් එහෙම ඒන් තොර දෙයක් තියාගන්න වෙලා නැහැ ගැමියාට මට මගේ ගම නැහැ මගේ අප්පච්චිට මගේ අප්පච්චි ගම නැහැ ඒ වගේ බැද්දගේ මහත්තයා ගම නැහැ ඔය දැන් ඔය ලොකේෂන් එකට මම ගිහින් තියෙනවානේ සින්දේ ලියපු ඇත්තටම ඒ පාරද කොන්ක්‍රීට් දාලා මේ මට හැමදේම කියන්නේ හම්බුනාම මෙහෙ පැත්ත බලපු ගමන් සිරීපාද පෙවුනේ දැන් ඒ පැත්ත බිල් ඉන්න එකක් තියෙන්නේ ඉතින් මට තා පෙරලා ප්‍රශ්නයක් තියෙනවා ඒතර අරු බිල්ලිම හදන්නේ නැද්ද කියලා බැද්දගේ නම් වූ මේ සංගීතවේදයා මේ අතීත ස්වභාවය මේ අතීතයට ඇති කැමැත්ත මේ අතීත ස්වභාවයන් ඇති කැමැත්ත බොහොම සොඳුරු ජන හැඩයකින් ප්‍රකාශ කිරීම තමයි හරි විශේෂ වෙන්නේ. අපි බැද්දගේ මහත්මට දෙමු අවස්ථාවක් මේ ගීතය ගැන ඇත්තම ඔබේ ප්‍රකාශන ඔබ කරලා ඉවරයි. ඔබේ ගායනෙන් ඔබේ සංගීතෙන් ඔබේ ගේ පදවලින්. නමුත් අපි හිතමු ඔබ මතුවෙන්න බලපෑවේ ඔබ ඒ කියන්නේ ඔබ ඔබේ ප්‍රකාශනය ගායනාව හෝ නර්තනය හෝ ගේයපදය කියන එක ඔබ දැනගත්තේ කොහොමද? ඔව් මම මුලින්ම ඉස්කෝලේ දීගෙන ගත්තේ නැටුම්. ඉතින් ඊට පස්සේ මම නැටුම් ගුරුවරයෙක් හැටියට සේවය කරේ. ඒ කාලේදී තමයි ඉතින් මේ සංගීතයත් ඒකම සමාන්තරව ගියා මගේ. ඉතින් ගිහිල්ලා ඉතින් ඒ කාලේ රජයේ කලාවෙන් සංගීතය ඉගෙනගෙන ඒවත් එක්ක මට ඔය මෙතුමා කිව්වා වගේ අපේ රත්නශ්‍රී මහත්තයා කිව්වා වගේ මේ මකුළුළු මහත්මයාගේ ඒ ආරම්භය අපට තල්ලුවක් දුන්නේ ඇත්තටම. මකුළුළු මහත්මයා තමයි මතක් කරලා දුන්නේ. අපි දැනගෙන හිටියා මේකෙන් සංගීතයකට ප්‍රවේශ වෙන්න පුළුවන් කියන එක මතක් කරලා දුන්නේ මකුළුළු මහත්මයා. මොකද මේ පැත්තකට දාලා තිබුණේ කවුරුත් ව්‍යවහාරයට ගත්තේ නැතුව. එහෙම තියෙන අවධියක. ඉතින් මම ඇත්තටම සතුටු වෙනවාද දැන් මගේ ගීත ගැන කතා කරන්න කෙනෙක් ඉන්නවා කියලා. මෙච්චර කාලෙම මම කතා ඇත්තටම කවුරුවා කතා කරේ නැහැ. මමම කියාගත්තා. මොකද ඒකට හේතුව ඒවා ලියාගත්තේ මම නිසා මේක තුමා කිව්වා වගේ.
ඒවට සංගීතය යොදාගත්තේ මම නිසා. ඉතින් මටම කියන්න සිද්ධ වුණා ඒක මේ කාගේවත් වැරද්දක් නෙමෙයි. ඒක ඒක විදිහේ ඉතින් අද ඒක ඒ කතාබහට ලක් වෙන තැනකට ආවනම් මට ඒක සතුටට කාරණා. මම හිතනවා ඔබ ඔබේ නිර්මාණ අපේ પરම්පරාව තුල එහෙම කතාබහට ලක් වෙනවා කියලා. මම අදහස් කරන්නේ නැහැ ඊට කලින් પરම්පරාවල ඒක ගැන කතා නොකළාය කියලා. නමුත් මම හිතනවා අපේ પરම්පරාව ඒ ගැන කතා කරනවා කියන කතා කරමින් කතා කරන්නට පොරොන්දු වෙමින් අපි කිටි විරාමයක වෙලා. අපි කිටි විරාමයකට ගිහලා නැවතත් සඳුගිරි මුදුනත් එක්ක සුවඳ කරන් පිපුණා කෙමිහිරිය මලේ විස්තර දුටු වද බමරුනි පිපිලා දොඹ මුතු කැකුලේ ඉස්සෙම ගම සුවඳ කරන් පිපුණා කෙමිහිරිය මලේ විස්තර දුටු වද බමරුනි පිපිලා දොඹ මුතු කැකුලේ ලස්සන උරුබූටි කමට දිලෙනා දෑතින් ලකලි ඉසර කළ පිනට මගේ පිපුණා බලලඳ කොමලි ඉසර කළ පිනට මගේ පිපුණා බලලඳ කොමලි මල්සර පැල්මහෙලා මගේ හිතට කොඳුරන වාරන් මලි දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා ලස්සන ගුණ කනක බරන සවන් පැලඳි පුල්ලි මලි ඇස් නිලු පුල් පෙති ගෝමර ගෙල වට දිලි රුවන් මලි ලස්සන ගුණ කනක බරන සවන් පැලඳි පුල්ලි මලි ඇස් නිලු පුල් පෙති ගෝමර ගෙල වට දිලි රුවන් මලි කොස් උයනේ මගේ පැලට එළිය දෙන්ට පිපුණු මලි වැස්ස ළඟයි බක් මාසේ මාසනසපන් කොමලි වැස්ස ළඟයි බක් මාසේ මාසනසපන් කොමලි මල්සර පැල්මහෙලා මගේ හිතට කොඳුරන වාරන් මලි දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා මල්සර බැල්මහෙලා මගේ හිතට කොඳුරන වාරන් මලි දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා. ඇත්තට මේ ගීතය යනකොට මට එන යාතුකර්ම රිද්මයක් තමයි මට එන්නේ. එහෙම නැත්නම් ශාන්තිකර්ම එවැනි රිද්මයක්. දැන් මං ඇත්තට මම වාදනය කරද්දිත් මට සමහර පද එනවා. මං හිතනවා ඔබේ සංගීතයේ තියෙන පළවෙනිම ප්‍රධානතම ලක්ෂණය තමයි ඒවා සියල්ල හරිම රිද්මය අනුකූලයි.
ඒ රිද්මයන් එක්ක තමයි ඒ කියන්නේ ජනගායන නැත්නම් ජනමූලාශ්‍රවල තියෙන ප්‍රධානතම කාර්යද මේවා නිෂ්පාදන මාදිලියන් එක්ක නිෂ්පාදන ක්‍රියාවලියන් එක්ක බැඳිච්ච දේවල්. ඉතින් මං හිතුවා ඒ නිෂ්පාදන ක්‍රියාවලියෙන් එන දේහ චලන නැත්නම් ඉංගිතයන් මේ සියල්ල මේ රිද්මයන් තුල තියෙනවා කියලා. ඉතින් මං කතා කරන්නේ නැතුව ඔබතුමාටයි ඔබ දෙපළටයි ඉඩ දෙනවා මේ ගැනයි ඔහුගේ සංගීත ගැනයි කතා කරන්න. දැන් ඕක මේ එක එක අය දැකලා තියෙනවා තවත් විදිහවල වලට ඒක තමයි විදිහ තින් සාමාන්‍ය දැන් සබරගමු වන්නමක ආභාෂයක් තියෙනවා කියලා දැන් ඔය පස්ස කාලේ දීගෙන ගන්නයි. නමුත් මට මේක ඇවිල්ලා තියෙනවා මම එකක් කියන්න ඕනේ. දැන් මම සින්දු හදනකොට කලින් අර ජනගී අරගෙන ඒක උඩ තියාගෙන කියන නෙමෙයි සින්දු හැදිලා ඉවරනාට පස්සේ බලනවා කොහෙද තියෙන්නේ කියලා. හරි මට එක යමක් කියන්න දෙන්න ඔබතුමායි කතාවට. මම වතාවක් ඔය ප්‍රකාශය කළා ඔබ ගැන. ඒ කියන්නේ ඔබේ සංගීතයේ විශේෂත්වය තමයි ඔබේ ගායනාවල ජන කවිවල මූලික ආකෘතියෙන් අහු වෙන්නේ නැහැ. ඒකේ තේරුම තමයි ඔබ ජන කවියක් පාදම කරගෙන සංගීතය හදන්නේ නැහැ. හැබැයි ඔබේ ගායනා එහෙම නැත්නම් ඔබේ සංගීත නිර්මාණ ඇතුලේ ජන කවි ආත්මය තියෙනවා. එහෙම නැත්නම් ජන ප්‍රකාශනවල ආත්මය තියෙනවා. ඒකේ තේරුම එහෙම සංගීතඥ කීපද නැහැ ලංකාවේ. ඔබ එක්කනේ. ඒකේ තමයි ජනශ්‍රුතිය තියෙන්නේ. ජනශ්‍රුතිය තමයි ඇවිල්ලා තියෙන්නේ. ජන ටියුන් එකක් නෙමෙයි. ජනශ්‍රුතිය නේද? ඔය අතන මම හිතන දැන් මම අහගෙන හිටියා කලින් කියනවා. දැන් මොකද මේ ඔබ ඔබතුමා කිව්වේ මේ මේ අපේ අපි අහලා තියෙන විදිහට මේ නදීක මේ අපේ සාම්ප්‍රදායික ජන කවිවල ස්වර හතරක් පහකට සීමා වෙච්ච නාද මාදු තියෙනවා. නාද කොටසක් නේ තියෙන්නේ. ඉන් එහා යන්නේ නැහැ කියලා. මොකද බද්දගේ මහත්තයා කිව්වා දැන් මේ ගීතය ඇතුලේ ඊට වඩා එහා ගිය වදන ස්වර 12ක විතර පරාසයක් තියෙනවා කියලා. එහෙම වෙන්න අර ජනනාද මාලාව මත යැපෙනවා නම් ඒක කරන්න බැරි වෙනවානේ. හරියටම. ඒක මූලාශ්‍ර කරගෙන මහා සම්ප්‍රදායක් ඇසුරු කරගෙන මේක විස්තීර්ණ කරන එක තමයි මම හිතන්නේ කළ යුත්තේ. ඔය ජන කවිය ජන සම්ප්‍රදායේ ශෘතිය අරගෙන තමයි එහාට මෙහාට යන්නේ. ඒක අරගෙන යන්නේ අපේ ගැමියා ඒක අරගෙන එහාට මෙහාට නොගිය විතරයි වෙනස. මම ගැමියා තමයි මමත් තාම මේ මම ඒක මේ ශිල්පයේ යොදාගෙන එහාට මෙහාට දිගටගෙන අදේක මේ ගීතේ දැන් අනකොට මේක රබන් කවිවල මූලික ආකෘතිනේ තියෙන්නේ. රබන් කවිවල ආකෘතිය මම කියලා පෙන්නන්නම්. පින්සරු මේ මහතු සිටින සබයට අප පිවිසි රබන් සෙල්ලමේ තියෙන දෝන් තකටගෙන ගහන පදේ ගහන ගමන් රබන් පෙරළුමක් ඒක. ඒකත් එක්ක ඔය කෙපුවර මොකද්ද මේ නැටුම? ඔව්. ඒ රබන් එක්ක යන ශිල්පීය ඒ නැටුමක් තියෙන මේකේ. ඒකත් එක්ක තමයි මේ මේක අනගෙන යන්නේ කොට නැගෙන්නේ. රාව සහෝදරයා මට මේ මේ ගීතය හරි විශේෂ ගීතයක් නදීක. මේක තරුණ પરම්පරාව ආශා කරා විතරක් නෙමෙයි මේ තරුණ પરම්පරාව මේක කොපි කරා. මේක ලව් සොන් එකක්. ඔව් ලව් සොන් මේක. හොඳම ලව් සොන් එකක් මේක. මම මේ කියන්නේ ඒකයි. කෘෂිකාර්මික කාලසටහන තියෙන්නේ මේ ගීතේ. සා කෘෂික පාරකම කාලසටහන සා ගැමි ප්‍රේමය එකට බැඳෙන හැටි අපේ තියෙනවනේ එහෙම. මහේ අස්වැන්න නෙළුවට නෙළල අපේ මේ මාර්තු මාසේ අවුරුද්දට ලෑස්ති වෙනකොට තියෙන හිස් අවකාශය තමයි ඔක්කොම කෙලිසෙල්ලම් කරන්නේ. මොන නැටිලි ඔක්කොම නටන්නේ ප්‍රේමී නැටිලිත් නටා ගන්න ඒකාට තමයි. ඒකයි මේ මැයි මාසේ නැකත් එන්නේ කියන්නේ ඔබතුමාම තමයි අපිට ඔය කියලා දෙන්නේ. අප්‍රේල් මේ මාර්තු මාසේ ගොයන් කපලා අප්‍රේල් මාසේ ආලුලා මැයි මාසේ කසාද බඳිනවා. මල්වාරම් කියවෙච්ච කාරණා. ඔව් දැන් මේ මේකේ හොඳම වශයෙන් මම ගන්නේ කෘෂිකාරක පැත්තට. බලන්න මේ ගොවියෙක් මේ ප්‍රේමයේ ප්‍රකාශ කරන්නේ කොස් පුයනේ මගේ පැලට එළිය දෙන්න පිපුන මලි වැස්ස ළඟයි බක් මාසේ මාසනසා පං කොමලි. ඒ එන්නේ එක හරියටම ජනිත කරන දැන් SMS එකක් ගහන එක අපි කරන්නේ. ඒක හරි ප්‍රසිද්ධිය කිව්වයි කවියක තිබ නිර්ව්‍යාජක මේකයි. ඒ කාලේ කවියෝ ඕනෑම එකේ කවියෙක් අපේ මන් දකලා දෙනවා අපේ අත්තප්පලා අපේ මහප්පලා මෙහෙම ඕන එකනට කවියෙන් ඕන දෙයක් කියන්න කැමති හොඳ නරක ඕන දෙයක් කියනවා. ඒ වගේ ප්‍රේමයත් එහෙමයි. SMS එකක් ගහලා හාද බෑද කියලා අහන්නේ. ඒක ශාන මේ රිප්ලයි නොකරත් එහෙම කරබන් ඉන්නේ නැහැ. මේ කෙලින් මානවා. ඉතින් අතරම මේ අපි කතාව විතරක් මට පේන්නේ බසින් බස් බෝය වගේ මෙතන කතා බහ කරන මම හිතන එක ඉතාලම වැදගත් දෙයක් මම හිතනවා මේ කතා බහ. නෑ මට නදී කතාව වචන දෙයක් කියන්න දෙන්න මේ මම කිව්වේ රන්මලී දැක්ක ගමන් මල් වාරම් කියනවා කියලා කියනවනේ. ඊට පස්සේ ඔක්කොම තියෙන්නේ මල් වාරම් තමයි. තිස්සෙම ගම සුවඳ කරන් පිපුණා කිනිහිරිය මලී. හැබැයි කිනිහිරිය මල් සුවඳ නෑ. රොවිනි සසිරි නැති නැනසිරි දරුවකු සරි කියලා කුමාරතුන් කියනවානේ. කිනිහිරිය මල් රොවිනි සසිරි මල කිනිහිරි නැති නැනසිරි දරුවකු සරි.
ඥානය නැති ළමයෙක් වගේ කිනිහිරි මල මේ ලස්සන විතරයි කියලා කියන්නේ. හැබැයි බද්දගේ මහත්තයා මේ සුවඳ නැති මලත් කිනිහිරි මලත් සුවඳ කරනවා මෙතන. ඒක තමයි ඖචිත්‍ය කියන්නේ. ඒක පාවිච්චි කරනවා. ඉතින් දොඹ මුතු කැකලි මේ ඔක්කොම මල් මේ ඔක්කොම ඉස්සර කළ පිනට පිපිච්ච මල්. තරුණෙක් කියන්නේ. ඒක කොස්ස වෙනකන් මේ දුකා කිව්වා මේ ඒ කොස් සාමාන්‍යයෙන් කාටුන් කාගේවත් වර්ණාවට බාතර වෙන්නේ නැති ශාකයක්නේ. ඒක සාමාන්‍යයෙන් දිනාර්ථයෙන් ගන්න ආද ආරණමයි කියන අර්ථයෙන් මේ කොස් කන්දක් වගේ ආරණමයි කියලා වගේ ටිකක්. ඔය එක හරි ස්වාභාවිකයි මේක මේ කොස් gedara රෝඩ බෙද්දේ මාතේ කොස් එක හැපගීතේක ලොකු සම්බන්ධයක් තියෙනවා. කොස් වතු කන්දේ රොසලින් නැන්ද වගේ. අපේ gedara ආපු කෙනෙකුත් කොසුත් කාලා තමයි යන්න ඔයකලට. මේකෙන් නදීක ලියලා තියෙනවා ගුණදාස සම්රසේකර අමල් බිස්සෝ කාව්‍ය සංග්‍රහයේ ආලවඩන රබන් කවි කියලා මේ තාලටම කවිපලක් තියෙනවා. ඒකම අර ගොටයිම් බර කෝලමේ තියෙනවා අසුර භෂ්ම ගීතය කියලා ගීතයක්. ඒකත් මට හිතන විදිහට මේ නාද මාලාවෙම ආලාවම තමයි තියෙන්නේ. භෂ්ම නම් අසුර රජුගේ සොහොනේ ඉපදුනේ 30,000ක් පිරිවරහට සමග ඉඳිනේ. ඒකත් මේ රබන් කවිවල ආකෘතියම තමයි කියලා මගේ විශ්වාසය. මයිතර අපි මුලින් කතා කළ දේ ඔබ යෝජනා කළ දේ සමාය එකඟ උදේ. අපි කතා කළේ කියන්නේ ඔබේ ගීතවලින් එහෙම නැත්නම් ඔබේ සංගීතයෙන් නැවත තෙලිදරව් වෙන්නේ ඔබ පසු කළ ඒ ජන ජීවිතය කියන්නේ. අපි ඊළඟ ගීතයට යමු. හොඳයි. දසමන් මලක් වගේ පියංකරයි සුකෝමලයි දසමන් මලක් වගේ පියංකරයි සුකෝමලයි සුරංගනාවියක් වගේ අහිංසකයි රටක් වටේ කවුද මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා රාජ භෝජන නැත මට දෙන්නට සීන් සිනිඳු සලු නැත දොරවතු පිටි නැත ගරු සරුවට යාන්තමට ඇත දිවිරක ගන්නට කවුද මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා දසමන් මලක් වගේ පියංකරයි සුකෝමලයි සුරංගනාවියක් වගේ අහිංසකයි රටක් වටේ කවුද මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා පසු කරමින් මහා කඳු වැටි හෝවිටි පාලු සුහුන් පිටේ රබර් වතු බඩ වැටි ගල් මුල් වල පය පැටලි වැටි වැටි මතකයි අඳ පානේ කැන්දන් ආහැටි කවුද මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා දසමන් මලක් වගේ පියංකරයි සුකෝමලයි සුරංගනාවියක් වගේ අහිංසකයි රටක් වටේ කවුද මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා කවුද ඔබ මට අද මේ TM ජයරත්න ශූරීන්ට හම්බෙච්ච අවස්ථාව අද මට හම්බුණානේ
ඔගේ ඔරිජිනල් සිංහ කවුද කියලා තියෙන්නේ එතුමානේ. මේක මම කියන්නේ මට හැඟෙන්නේ මම නාට්‍යකරුවෙක් ලෙස සිටියේ කෙනෙකු නිසා මේ ගීතේ සහ ගොඩක් පැද්ද කිෂූරින්ගේ ගීතවල තියෙන නාටකීය බව මට හැඟෙන්න ගන්නවා. මේ සින්දුව මම හිතන්නේ අපි උපදින කොටත් ගායනා කරමින් තිබ්බ එකක්. අපි පොඩි කාලේ අපේ අම්මලා අපිව නලවන්නත් මේ කියන්නේ ඇති. මට මතක් වෙන්නේ මේ නදීක ඉස්කෝලේ යන කාලේ අපි ගැමි නාට්‍ය කලාව නෙවෙයික අපේ ග්‍රාමීය මට්ටමේ නාට්‍ය කලාවල අපි පාසල් නාට්‍යවල තිබ්බා එක ටියුන් එකක්. අර මම දන්න එක මට හරියට කියන මොකද අබරාසිල්ලනම් වගේ ඔන්නම් එනවා මෙහෙටන් එනවා ආ කියනකොටම ඔය එන්නේ අල්ලා ගමු අද ඉටපං වගේ එකක් තියෙනවා. ඒක සම්පූර්ණ කියන්නේ නාට්‍ය විදියට. මේ මම දවසක් වැදගත් පාත්‍යෙන් ඇහුවා මේ වගේ දේවලුත් මේ මට ඇහෙන්න ගන්නවනේ මේ සින්දුවල නාදමාල. ඔව් මටත් ඇහිච්ච ඒවා කියලා එතුමා කියනවා. මට ඇහිච්ච හැම මගුලක්ම මේක ඇතුලේ තියෙන්න පුළුවන්ලු. අරක වගේ ආකෘතියක් ඇතුලේ මම මේක දාන්නේ නැහැ කියලා. ඉතින් මේ ගීතය මේකත් ප්‍රේම ගීතයක්. ඔව් ඔව් කැඳගෙන ඇවිල්ලා ඉවරයිලා ඉවරලා කියන්නේ ඒත් ප්‍රේම ගීතයක්. ඉතින් මල්සරා ඔය සාමාන්‍යයෙන් කැඳගෙනවට පස්සේ ප්‍රේම ගීත කියන්නේ නේද? කියන්නේ හරි අඩුයි. ඔව් හරි අඩුයි. මම කැමති කොටසක් තියෙන එක එක වචනත් එක්ක එන එක. පාළු සොහොන් පිටි බඩවැටි ඕවිටි රබර් රතු. ඔව් රබර් රතු බඩවැටි. තවත් සින්දු වල තියෙනවද රබර් රතු කියලා හැම? මම නම් අහලා නැහැ. අතන රබර් රතු කියලා තියෙනවා. ඒක අනිත් එකේ රබර් කියන එක ඉතාලම සංකෝචනය කරලා ඒක ඇතුළට බහලලා තියෙනවා. ඇදෙනවනේ රබර් එක. නෑ නෑ කතා මන්නේ සත්‍ය පරිසරය. නදීක ඒ කියන්නේ දැන් අපේ ගමට අපේ ගෙදරට කවුරු හරි එනවනම් ඔය ටික පහ වුණා අනවශ්‍ය අනවශ්‍ය පරිසර වර්ණනාවලට වඩා තිබ්බ දේ ඉතින් යථාරූපී වර්ණනාවක්. ඒ කියන්නේ නෑ රබර් කියන වචනේ මේ අනිත් වචනත් එක්ක එකතු වුණාම මෙතන ගැළපෙනවා හන්ද මේක. හරි මේක තමයි මම කියන්නේ. ඒක ඉත අරුමයක් දනවන අරුම රසක් දනවන මේ වචන එනකොට අනිත් පරිසරයේ අනිත් දෙවලුත් එක්ක. ඇත්තටම ඔක ගුවන්විදුලියේදී ප්‍රතික්ෂේප වුණා ওই වචන හොඳ නෑ කියලා. ඒ වෙලාවේදී පස්සේ කාපහු ඒ වෙලාවේ ඔබට මතක ඇති මේ ඍජේ තිලකරත්න මහත්මයා එතුමා මේක අහලා වෙලා කියලා තියෙනවා මේක එහෙම බෑ නවත්තන්න මේක දිගටම දාන්න ඕනේ කියලා. ඔය ගීතේ නාට්‍යයකටමයි ලිව්වේ හෙලේනා කියලා කරපු නාට්‍යයක්. ඒ නාට්‍ය කරන්න හම්බුනේ නැහැ මට ට්‍රාන්ස්ෆර් එකක් හම්බෙලා මම තක්ෂිලා මධ්‍යම විද්‍යාලය ගන්නදී මට යන්න සිද්ධ වුණා. ගීතේ ඉතුරුනා නාට්‍ය නැවතුණා. මේ ගීතේ ගැන රත්නශ්‍රේගේ අදහස දැනගන්න උදක්ම කැමතියි අපි. දැන් මම මේ පහුගිය කාලේ වැල්ලවායේ මල්ලත්තාවල පාසලට ගිය වෙලාවේ ඒ ගුරුවරු ඉන්නවා වැද්දගේ මහත්තයාගේ ඉගෙනගත්ත ශිෂ්‍යෝ දැන් ගුරුවරු එහේ. ඒගොල්ලෝ කියනවා වැද්දගේ මහත්තයා ඒ ගීතය ජනප්‍රිය වෙච්ච කාලේ එහෙ තමයි ඉගෙනුවේ කියලා. වැද්දගේ මහත්තයාත් මම කියනවා අහගෙන තියෙනවා මේක මෙතුමා ওই වැල්ලවායට යනකොට බස් එකේදී ওই මෙරගල හපුතලේ පහු කරන් යන ගමන් ඒ හරියේදී තමයි මේක නිර්මාණය කළේ. බස් එක යන ගමන්. ඒක ඒ මම හිතන්නේ අර හපුතල් කන්ද නගිනකොට පහු වෙන රබර් වැටි බඩ වැටි ඕවිටිත් එක්ක ලියන්නේ. පාළු සුහුණු පිටි රබර් වතු බඩ වැටිනේ. මම අතිශයින් සරල වර්ණාර්ගිතියක් මේකේ තියෙනවා. ඉතින් මේක ගැමි නාට්‍යයකට අතිශයින් ගැලපෙනවා. මොකද ඒ වායේ ඉතින් මහා විශාල අලංකාරෝක්ති පාවිච්චි කරන්නේ නැහැනේ. නෝ හරි දෘශ්‍යමය නේද ඒක පේනවා. ඒක තමයි හරි ප්‍රාසංගිකයි. මම ඉස්කෝලේ යද්දී පහු කරගෙන දුකාගේ විදියට මේක මේකේ ප්‍රාසංගික ලක්ෂණ තියෙනවා. වැද්දේක මහත්තයා දැන් කිව්වේ වාඩි වෙලා හින්දු කියලා පුරුදු නැහැ කියලා. නෑ ඒක ඒ රිද්මනනු මමත් වැළනවා. ඒ කියන්නේ මම මේක වාදනය කරනවා වැළවෙන. මම ඉස්කෝලේ ආව ගිය මගතොටේ පහු කරගෙන හැමදාම ගිය එක තමයි මම පයින් ගියේ හැතම පහක් හැමදාම උදේට ඉස්කෝලේ ගිය ආවේ. ඒ අනකොට තේව උඩින් තමයි යන්නේ රබර් රතු බඩ වැටි සාවල් ගොම් පිටි ඔය පහු කරගෙන තමයි යන්නේ පයින් ගියේ. නමුත් හෙලේනා ඊට පස්සේ. ඔව් ඒ ඊට පස්සේ. හොඳයි. අපි කෙටි විරාමයකට යනවා. ගිහලා නැවතත් එමු.
සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල දිය පල්ලේ තිබෙයි අල දෙයන්නේ පිටයි සසඳ සසඳ දිය මතු පිට තිබෙයි කොල දිය මතු පිට තිබෙයි කොල ගලෙලි හඤ්ඤක් වැස්සට පිනි බබා මෝරණ කකුළු මල ආ ඕ මස්ටකයින්ට මුතු කුඩයකි නිලුම් මල තම් දෙනත්තානම් මස්ටකයින්ට මුතු කුඩයකි නිලුම් මල සකිය සගව්වට රෝදය කැරකිනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා සකිය සගව්වට රෝදය කැරකිනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා සසඳ සසඳ සඳ පානේ අපි යනවා සඳ පානේ අපි යනවා දෙයන්නේ පිටයි මක්කොලි බඳට ගොම්බානක් බැඳ යනවා ගොම්බානක් බැඳ යනවා ගලෙලි හඤ්ඤයි සකිය සගව්වට රෝදය කරකෙනවා ආ ඕ දත්ක කුලට නාරම්මල ලත වෙනවා තම් දෙනත්තානම් දත්ක කුලට නාරම්මල ලත වෙනවා සකිය සගව්වට රෝදය කැරකිනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා සකිය සගව්වට රෝදය කැරකිනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා සසඳ සසඳ සඳ පොබ යන සාවුන්ට සඳ පොබ යන සාවුන්ට දෙයන්නේ පිටයි මක්කොලි බඳට දුටු විගසට ගිරවුන්ට දුටු විගසට ගිරවුන්ට කලෙලි හඤ්ඤක් පදින සැරේ රොම්ගෙන යන බමරුන්ට ආ ඕ වරටි කිරෝ සත් සමුදුර පීනන්ට තම් දෙනත්තානම් වරටි කිරෝ සත් සමුදුර පීනන්ට සකිය සගව්වට රෝදය කැරකෙනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා සකිය සගව්වට රෝදය කැරකෙනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා සකිය සගව්වට රෝදය කැරකෙනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා කවුද පටන් ගන්න රිද්මය කියන එක දැන් අර කිව්වාගේ මේ හැම ගීතයකින්ම රත්නශ්‍රේය කිව්වාගේ නැට්ටුකාරයෙක් එළියට පනිනවා ඒ රෝහණ බැද්දගේ ශූරින් ඇතුළෙ තිබ්බ නැට්ටුකරුවා ශිසුන් ඉස්සරහා ගුරුවරයෙක් හැටියටත් ප්‍රසංගයක ජනතාව ඉස්සරහා නටනට වඩා ගීතයස්සෙන් මතු වුණා කියලා මට හැම වෙලේ හිතෙන මං හිතන මේ ගීතය ගැන මට වෙනම දෙයක් කියන්න දෙන්න එකක් තමයි මට මගේ හිත ඇතුලේ යම් කිසි කේන්තියක් හෝ තරහක් හෝ තියෙනවා රෝහණ බැද්දගේ ශූරීන් මේ රටේ ඇගැවුනා මදි කියලා. අපේ රටේ සංගීත මහාවංශික සංගීත ගණයට රෝහණ බැද්දගේ ගත්තේ නෑ කියලා මම කියනවා. ඒක හරි වැරද්දා. මං කියන්නේ ඒ ඇයි අපේ ජන සංගීතයේ වෙනුවෙන් ජීවිතය කැප කරපු හින්දද කියන එක. මෙවැනි පරීක්ෂණාත්මක ගීත තව ඉස්සරහට ගායනය වතියි. ඒව ඇහුවාම ඒව ඇසුරු කරාම ඒව ගැන අධ්‍යයන එතුමාගේම කතාවලින් සහ වෙනත් විෂය මාලා කරන තැන්වල අහගෙන හිටියාම අපිට කේන්තියක් වෙනවා. මම නම් ඉතා සතුටින් පණ්ඩිත අමරදේවයන් ගාවම ඒ උස අස්නගම රෝහණ බැද්දකේ තියෙනවා. මම හිතනවා ඉතා හොඳ ප්‍රවේශයක් ඔබ ගන්න. ඒ කියන්නේ ලංකාවේ
මම හිතනවා මේ අර්බුදය ඔබ දන්නවා. يعني අපිට වඩා ඉතිහාසයේ ඔබ يعني අපිට කලින් ඉතාල අසර ගන්නවා ඔබ ජීවත් වෙලා තියෙන හින්දා. රත්නශ්‍රී අයගෝ රත්නජංකර පඬිතුමාගේ ආගමනය සහ ඊට පස්සේ නව නැඹුරුවක් එීම සම්බන්ධයෙන් මේ ජන මූලාශ්‍රයන් ගැන. ඉතින් මම හිතනවා පළමු වෙඩිමුරය ඒ ව්‍යාපෘතියට එල්ල කරන්නේ සුනිල් සාන්තයන්. එයා තමයි යෝජනා කරන්නේ රත්නජංකර පඬිතුමා ඔහු පෙරදිග සංගීත විශාරදෙක්. ඉන්දියානු රාගධාරී සංගීත විශාරද. නමුත් ඔහු මොනවද අපේ ගායක ගායිකාවන් කලාකරුවන් වර්ග කිරීමෙහිලා අපේ නාද රටාවන් ගැන දන්නේ කියන එක. ඉතින් ඉතා හොඳ ඒ කියන්නේ ඉතා මේ ප්‍රබල ප්‍රතිරෝධයක් එල්ල කරනවා ඔහු මේ කලාකරුවෙක් හැටියට සුනිසන් රත්නශ්‍රී. ඔව් ඇත්තටම රදීක දැන් ඔය මේ ජන සම්ප්‍රදාය ගැන තිබිච්ච උලන්දුව ඊටත් කලින් 930 ගණන් වල ඉඳලා ලංකාවේ තිබුණා. මොකද දේවාර සූරසේන සහ නිලුම් දේවී කියලා යෝලා. නමුත් ඔවුන්ගෙන් නිකුත් වුණේ සම්පූර්ණයෙන්ම බටහිරට ගැති බටහිර හඬක්. ඒ නිසා ඒවා අපේ ජන ගී හැටියට සැලකුණේ නැහැ. එමෙහෙකුත් තියෙනවා. ඊට පස්සේ මකුලොළු මහත්මයා තමයි හෙළ ගී මග කියන කෘතිය සම්පාදනය කළා. මේ පිළිබඳව ගැඹුරින් පර්යේෂණශීලීව මේ කටයුතු ඉස්සරහට ගෙන යන්නේ. ඒක තවත් පුළුල් වෙනවා මේ කෘතිලක මහත්මයාගේ අතින්. හරියටම. මොකද කෘතිලක මහත්මයාම මතු කරපු කාරණයක් තමයි ඔය මානව සංගීත විද්‍යාව පිළිබඳ මානව සංගීත විද්‍යාවේ ඇත්තම ඔහුගේ විෂය අන්ත්‍රොපොලොජි මේ මානව විද්‍යාව. මානව විද්‍යාව. ඔය ආචාර්ය කර්ට් සැක්ස් කියලා මානව විද්‍යාඥයෙක්. ඔහු පර්යේෂණ කළේ වැඩිපුරම මානව සංගීත විද්‍යාව ගැන. ඔහු කියන එකක් තමයි දැන් ගෝත්‍රයක් විසින් තවත් ගෝත්‍රයක් යටත් කරගත්තට පස්සේ ඒ යටත් වෙච්ච ගෝත්‍රයට අයිති සියලුම දේවල් මේගොල්ලෝ පැහැර ගන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කෑම්බීම් ඇඳුම් පැළඳුම් ඔය සියලු දේවල් ගන්නවා කාන්තාවන් පවා ගන්නවා. ගන්න බැරි එක දෙයක් තියෙනවා ඒගොල්ලන්ට. ඒ තමයි ඒගොල්ලන්ගේ ජනශ්‍රුතිය කියන්නේ. ඒ ජනශ්‍රුතිය ගන්න බෑ කාටවත්. දැන් අපේ ජනගී ජනකවි පිටපත් කරන් ගියා තමයි හියුණෙවිල්ල පා කරලා. හියුණෙවිල්ල පිටපත් කරන් ගියා තමයි මේ ජනශ්‍රුතිය ආයෙත් මේ නාදමාලයක් අක්කත් උන්ට අහුනේ නැහැ. ඒව ස්පර්ශ කරන්න බෑ ඒගොල්ලන්ට. මේ ගීතේ පද රචනාව ගැන ඔබ යමක් කතා කළොත් අපි කැමතියි. ඇත්තටම දැන් ඕක මේ ගල්කරුවන්ගේ ගීතයට වලට වැටෙන්නේ මේ ඔයාලට කිව්ව ගමන් සීපද කියලා. ගමන් සීපද කියලා නම කරේ මේ ගල්කරුව යන ගම ගල් තවලමක් යනවා නගරෙන් නගරයට සකිය සගව්වට කියලා කිව්වේ ගව් හයෙන් හයට මේගොල්ලෝ කරත් ලියලා යනවා. එහෙම යන ගමනක් මේ සංසාර ගමනත් එක්ක සම්බන්ධ කරපු අර්ථයක් ඇතුලේ තියෙනවා. අනිත් එක දහම තියෙන්නේ බුදුදහම. එතකොට සසඳ සසඳා කියනවා අපි දියපල්ලේ තිබේ යල දියට තියෙන අලේ නෙළුම් අලේ ඒකේ පෙර කරන ලද පිං දිය මතුපිට තිබේ කොළ නීවරණ ජලාශය මතුපිට වැහිලා තියෙන නෙළුම් කොළ වලින් රසට පේන බබා මෝරණ කැකුළු මල නෙළුම් පොහොට්ටුවක් මත වෙන සසසඳනය කරන අපි බෝසතාණන් වහන්සේ හැටියට බෝසත් චරිතය පෙරම් පුරාගෙන ආපු පින් බලෙන් අර මෝරණ නෙළුම් කැකුළ උඩට ඇවිල්ලා රසට පේන බබා මෝරණ කැකුළු මල මස්ටකෙයින්ට මුතුකුඩයක නෙළුම් ආලුන්ට මුතුකුඩයක් වාගේ මේ නෙළුම් මල පිපෙන්නේ උඩට ගිහිලා බුදුරජාණන් වහන්සේ සංකේතවත් කරමින් බෝසත් චරිතයේ කෙළවර අවසානයේ. ඉතින් ඒ වගේ ගැඹුරු අර්ථයක් තියෙනවා. අපිට ජනගීයකට ස්වර දාලා මේ සංරක්ෂණය කරා තිබේ. ඒක තමයි මගුල්ල මහත්මයා කරේ. නමුත් ඒක හරි ශ්‍රේෂ්ඨ වැඩක්. නමුත් මම කියන්නේ ඊට වඩා පිහිටනවා මේක ඇප්ලයිඩ් වුණොත් ඒ ජන ඥානේ ඒ සුවඳ එළියට යනවා. දැන් ඔයා කවියක් හතරපද කවියකට ස්වර දැම්මොත් නමුත් ඒක මගේ ගමේ නුවර කලාවියේ කවිය කියන්නේ වෙන විදිහකට. බැද්දගේ මහත්තයා ඒ ගමේ කලා ඒ කවි කියන්නේ වෙන විදිහට. එහෙම එහෙම ආවේණිකයෝ ඒ තමන්ගේ ආවේණික ඥානේ එළියට දාන නිර්මාණවලින් මට මතක් වෙනවා මකුලොළු මහත්මයා මට එන්න කියලා කියපු කතාවක්. ඔය මල්සරා කියන සින්දුවට පස්සේ මකුලොළු මහත්මයා ලේසියෙන් සසල වෙන කෙනෙක් නෙමෙයි. හරි දැඩි මේ පාලනයක් කරන්න පුළුවන් මට්ටම හිටපු කෙනෙක්. ගුරුන්ට හරි සැරයි. මම එතුමාටත් ගුරුවරයෙක් හැටියට හිටියේ. එදා තමයි මකුලොළු මහත්තයාට කඳුලක් ආව දවසක්. මම මේ විශේෂ දෙයක් කියන්නේ. රෝණ මගේ වටේ කට්ටියක් හිටියා කිව්වා මම ළඟම. ඔබ ඈතින් බලාගෙන හිටපු නිහයි කිව්වා. වටේ හිටපු අය මොකුත් කරේ නැහැ කිව්වා. ඔබ මම කියපු වැඩේ ඉස්සරහට ගෙනිච්චයි කිව්වා. කියලා කඳුලක් ආවා. ඔය මන් මේ කියපේ කිව්වේ ඒ කියන්නේ දැන් මේ ආපු ජන මූලාශ්‍රය මේකට කිව්වේ එත්නෝ මියුසිකොලොජි. දැන් අපි ඔය කතා කරන ජන සංගීතයේ ඊටත් එහා ගෝත්‍රිකයින් අතරින් එනකොට අද ලෝකයේ විෂයක් බවට පත් වෙලා තියෙනවා එත්නෝ මියුසිකොලොජි. ඇමරිකාවේ විශ්වවිද්‍යාලවල ගන්නවා පශ්චාත් උපාධියක් දෙනවා. අද ඒක ෆෝක් මියුසික් නෙමෙයි අද ඒගොල්ලෝ ඊට එහා ගිහිල්ලා එත්නෝ මියුසිකොලොජි කියලා මේකේ මුල හොයනවා. ඒකෙදි තමයි ජනශ්‍රුතිය හම්බ වෙන්නේ. ඔබ කියාපු අර ජන ගැමියා සේලු ගැමියා විසින් ගායනා කරන ලද මූලාශ්‍රය. ඒක සංගීතයක් දක්වා වර්ධනය වීමේ ස්වරවලට ඒ මේ ප්‍රශ්නේ පස්සේ එන්නේ. දැන් මම ගායනා කරපු මූලික ගීතවල පැල් කවියේ
ඔබට සොරෝලින් වාදනය කරන්න බෑමක ඔබේ සොරවාදනය කරන තැන්වල නෙමෙයි මම ඉන්නේ. ඔය සප්තස්වරයේ තියෙන අන්තර වෙනස් අපේ. මට උගන්නන්න ගියාම අමාරු වෙච්ච තැනක් තමයි ඕක. මම කියලා පෙන්නුවා යසෝදරාවත කියනකොට කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ ළමයිට කියන්න. ළමයි කියනවා කාරණාව බුදු වෙනවා මම කිව්වේ කාරණාව තේරෙන්නේ නැතන. ඔක සුද්ධ ඝාත නෙමෙයි කොමල ඝාත නෙමෙයි. සුද්ධ ඝාත නෙමෙයි කොමල ඝාත නෙමෙයි දෙක මැද තැනක තියෙන්නේ. ඉතින් අපේ ස්වරස්ථාන වල හුඟක් අපේ ජනකවි වල නෙළුම් උන්චිලි වාරම් වල ඔය ඔතන තැට්ල මතුකුළු මහත්තයා කියලා තියෙනවා ඒ කතන්දරේ. ඉතින් මේක ළමයින්ට කියවන්න ගියාම ළමයින්ගෙන් මං අහනවා ඔයගොල්ලන්ට තේරෙනවද මම කියන එකේ ඔයගොල්ලෝ කියන එකේ වෙනසක් තියෙන බව තේරෙනවලු. එහෙනම් කියන්න නැත්නම් මොකෝ අපිට කියවෙන්නේ නැල්ලු. මොකද මේගොල්ලෝ කාලාන්තරයක් තිස්සේ හින්දුස්ථානි කොමල ගායක තමයි කියලා තියෙන්නේ. ඒකයි කියවෙන්නේ නැත්තේ. ඒක මේක සංගීතඥයෝම කරන්න ඕනේ වැඩක්. නැතු අනිත් අයට මේ වැඩේ කරන්න බෑ. ඒක නිසා අපිට අමාරුයි අපිට දැන් සංගීතඥයෝ නැහැ මේක කරන්න. ඉතින් මට තනියෙන් මේක කරගන්න බෑ. ඒකයි තියෙන වෙනස. එතු මතු කලා වගේ සහ අපි එකඟුණා වගේ අදහස් කලා වගේ මේ ජන ගායනාව නැත්නම් ජන අපිට කියන්න පුළුවන් එක ජන විඥානය කියලා එක්තරා ආකාරයක පරම්පරා ගණනාවක් එමත් නැත්නම් සීවස් ගණනාවක් එකතු කරගත් එක්තරා ආකාරයක සමාජ ඥානයක් එලිදරව් කරනවා මේ ගායනාවලින් එමත් නැත්නම් මේ ජන මූලාශ්‍ර වලින්. අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් වැඩසටහනත් එක්ක එකතු වෙමු.
නම් දෙසූ ඒ පොඩි හාමුදුරුවෝ නොපෙනී සැඟවුණු තරු කැකුලක් සේ ගම හැරදා වැඩියා හිමයට සත්ගුණ දම් වැඩු සිත් පිරිහියලි වල් බිහිවිය අනේ එදා සිටමි ගම්මානේ කඳු වැටි සීමාවේ ලස්සන වන පුවෙහි වැඩහුන් ඒ කාලේ පොඩි හාමුදුරුවෝ නැදැන්නේ සේනාසනේ කැමති රත්නශ්‍රීය අයගෙන් මේ ගැන යමක් දැනගන්න මම හිතනවා. අනික මේ දැන් මේකෙන් කියවෙන විදිහට මේ මේකේ අදහස් වෙන්නේ ගමේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව සම්පූර්ණ කරමින් පින්ගෙට පිළිසිඟා වඩමින් ඔවුන්ගේ සද්ගුණ වර්ධනය කරමින් භික්ෂුන් වහන්සේ නමක්, උන්වහන්සේ ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේ නමක්, කුමක් හෝ හේතුවක් නිසා ගම ඇතැරලා වනාන්තර ගත වෙනවා, ආරණ්‍ය ගත වෙනවා. වනවාසී සහ ආරණ්‍යවාසී කියලා භික්ෂූන් දෙවර්ගයක් හිටියනේ අපට. ඒ එකම සිද්ධ වෙන දේ තමයි බැද්දගේ මහත්තයා කියන්නේ, සද්ගුණ දම් වැඩු සිත් පිරිහි යලි වල් බිහිවිය අනේ එදා සිට. සිත් ආයසරයක් වල් බිහිවෙන්න පටන් ගන්නවා. අර ධර්මෝ වනාන්තරංගත කියලා සංස්කෘතිය කියවෙනවා, ධර්මයේ වනගත වෙනවා. මං හිතන්නේ ඔය අරුතලත් වැඩිය බැද්දගේ මහත්මයා මෙතන පර්යේෂණශීලී වෙන්නේ මේ කඩිනම් මැදුම් මහ දෙතිත කියන මේ තාල රූපයත් එක්ක කරන පර්යේෂණය. මං නම් හිතන්නේ අරුතලත් වැඩිය මේ නාද ආකෘතිය පිළිබඳව එතුම පර්යේෂණ කරන්නේ මං හිතන්නේ ඒකයි. ඒක හරි නේද? කඩිනම් මැදුම් මහ දෙතිත නේද මේ? මැදුම් මහ දෙතිත කිව්වම ඕක පහතරට අපේ බෙර පදයක් තියෙනවා, ගුන්ත ගුගුඳ ගත ගත ගතිත ගත කියලා. ඒක සාමාන්‍ය තබ්ලගේ වාදනය කරන්න බෑ, දීප්චන්දි නෙමෙයි ඒක. ගුන්ද ගු ගුඳ ගත ගත ගතිත ගත කියන එක අපිට හොඳට පුරුදු පදයක්. ඒක ඇඟට වදින පදයක් ඒක. ඔක කවිය කියලා නටනකොට බොහොම අස්සලට ගන්න පුළුවන් එකක්. ඉතින් ඒක හරි අමාරුයි. දැන් මේ වගේ ගීතයකට දාපුවාම ඉතින් අර පළපුරුද්ද නැතුව බෙරපදේ ගාන අපේ ප්‍රවිල්කාරයට නම් ඔක ලේසියෙන් යනවා. නමුත් අපේ ඇත්තටම සංගීතයේ මේ රිද්මේ යදෙන අඩුයි. ඒක හරි අමාරුයි ගන්න. ඉතින් ඒ නිසා නමුත් මේ පුතාලා කොහොම හරි ගස්වා ගත්තා. ඉතින් හොඳයි. හොඳයි. අපිට ඇත්තටම තව ගීතයකට යන්න පුළුවන් මම හිතන්නේ. අපි ඊළඟ ගීතයට ගිහිල්ලා දුක ඔබේ හරුබස්ස දිගාරින්. හා ඊළඟ ගීතයට. රාජාවෝ මංගලියා මේ ගුරුවර අම්මාමෝ මංගලියා අම්මාමෝ රාජාවෝ මංගලියා ඥායි රං කෙන්දෙක් කළ ඥායි
elanyai rankadu elanyai rankenden elanyai rankadu elanyai balanno tava duwagena kukuru kukuru kuru kuru hela kuru hela mangaccha pau meibata wareumage kudanangi hey raja o mangaliya me guruwara amma mo raja o mangaliya me guruwara amma mo kaapana yang yai yai raja o mangaliya kaapana yang yai yai raja o mangaliya Rankaduven kapanyai Rankaduven kapanyai Dumpalayen pannanyai Rankaduven kapanyai Hampalle purava pau kukuru kukuru kuru kuru hela kuru hela Me mullen yuden gena den Vare umage kudanangi Hey! Raja o mangaliya Rajao mangaliya me guruwara ammamo kaapana yang yai yai rajao mangaliya kaapana yang yai yai rajao mangaliya rajao mangaliya me guruwara ammamo kaapana yang yai yai rajao mangaliya rajao දුකා ඇත්තටම මේ ගීත දෙකක් එක දෙකට අහන් හිටියා මට මේ හිතුනේ අනිත්‍යවත් එක්ක එකතු කරාම බැද්දගේ මහත්තයා මේ ජනසෘතියෙන් ගැමි සුවඳින් මත් වෙලා විතරක් නෙමෙයි කලන්තෙ දාලා කියලා මට හිතෙනවා හිතරම් ඒ හා සම්බන්ධව බද්ධකමක් හැම වෙලෙම තියාගන්න බව අපිට මේ ගීතුනේ පුළුවන් අනික තමයි නදීක මේ පරිසරයේ අතහරින්නේ බද්දගේ මහත්තයාගේ වැඩවලදී මමට හැම අපිට කියා දෙන සත් දකින්න ඇහෙන මම දැන් මේ අහපු ගීතෙත් මේ එක්තරා තැනක ගහන වයිලින් පාට් එක මේ උකුස්සගේ හඬ මම මේ සහෝදරය අපිට ගහලා පෙන්නුවොත් එහෙම ඒක පෙන්නලා මම දුන්නා ඒ කෑල්ල වෘක්ෂා වයිලින් ගහලා පෙන්නකො උකුස්සගේ හඬ පරිසරයේ තියෙන හඬක් ගන්න ඒ කෑල්ල විතරයි මුදා උකුස්සගේ ගෑගන්නේ නේද දොරර කිව්වා වගේම අර ගෙජ්ජි හැලෙන හඬලු මේ ඉස්සලා අර ගීතේ තියෙන්න ඕනේ සසන් සසඳගේ තිබ්බේ මේ පියානෝ පාටවත් ඒවා නෙවෙයි ගෙජ්ජි හැලෙන හඬ තමයි ඕනේ කියන. ඊට පස්සේ තව සින්දුව තිබ්බා කරත්තේ බාන්ලියට ඉන්න කරත්තේ යන ගොනුන් දෙදෙනා එහාට මෙහාට වෙනෙන රිද්මේ මේ වගේ පරිසරයම අසුරු කරගත්ත ප්‍රායෝගික සංගීත කටයුතු සහ ලීවිල්ල බලන්න මේක දැන් වර්තමානයේ මම අපේ කාලේ මම දකින එවැනි සංගීතය සහ ලිවිල්ල ඔක්කොම එකට කරගත්තේ අපේ රූකාන්ත ගුණතෙල සංගීතවේදියා ඔහුම ලියාගත්ත ඔහුගේ ගීත වෙනස් වෙනස් පදනමක ඔහු ලියන්නේ බෙද්දගේ මහත්තයා සියලුම දේවල් ලියාගන්නේ හොයාගන්නේ එතුමමයි ඒ පර්යේෂණයකින් හරි කොහෙන් හරි ගිහිල්ලා එතකොට එතුමාගේ අර මං ගැමි කමින් ක්ලාන්තය දාලා ඉන්නවා කියලා කියන්නේ එතු තමයි භාෂාවත් ඒ මහප්‍රාණ වලට යන්නේ ඇයි ඇයි එතන එහෙම නැහැ ධර්මයක් බොහොම ස්වභාව ධර්මයේ තියෙනවා බිලිම රත්නශ්‍රී මොකද මේ 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 අතර මේ මේ මම අර කිව්ව hunters and gatherers ආ එකතු කරන සහ දඩයම් කරුවන්ගේ සමාජ නැත්තම් නිෂ්පාදන ක්‍රියාවලියක් ඇතුලේ නිර්මාණය වෙන එක්තරා ආකාරයක මූල ගීතයකින් උපුටගත්තු නැත්තම් වර්ධනය කළ ගීතයක් ඇතරම නදීක මේ මේ ගීතය දැන් අපි අහපු රාජාව මංගලියා කියන ගීතය මේ රතුගල වැඩි પરම්පරාව මී කැඩීම සඳහා පරිහරණය කරන මේ වැදි ගීයක් ආදිවාසී ගීයක් මේක පීසේන කහඳගමගේ මහත්තයාගේ මේ මින්ටැන්නේ යන කවි පොතේ සංග්‍රහ වෙලා තියෙනවා සංග්‍රහ වෙලා තියෙනවා මේකෙන් කියවෙන්නේ රාජාව මංගලියා කියන එක රජමැස්සිය කියන එක රජමැස්සිය තමයි අල්ලගත්තොත් තමයි මීය මේ පාලනය කරගන්න පුළුවන් වෙන්නේ
ඒ මේ කැඩීමේ ක්‍රියාවලිය තමයි දිගින් දිගට මේ කියවෙන්නේ. දුම් පල්ලෙන් පන්වඤ්ඤාය කියන්නේ දුම් ගස්සල වෙලා මුන් එලවනවා. රන් කඩුවෙන් කපලා අර මේ මේ වද දා ගන්නවා අර හැම මේකට. ඒ කාරණාව තමයි මේ අනුපිළිවෙලින් මේ කියවෙන්නේ. ඒගොල්ලන්ගේ මේ කාර්යයත් එක්ක බැඳිච්ච ගායනයක් මේක. ඇත්තම ඉතා හොඳ මම හිතනවා මේ මේ ප්‍රවේශයක් ඔබ ගත්ත රත්නශ්‍රී. මොකද ඒ නිෂ්පාදනයත් එක්කම බැඳුණු ගීතේවා. ඉතින් ඇත්තම කලාකරුවෙකු කළ යුත්තේ කුමක්ද? ඒ තියෙන මූල රූප අරගෙන ඒවට වචන දාලා කීමද? එහෙම නැත්නම් ඒ දේශපාලනය, එහෙම නැත්නම් ඒ ඒ සමාජයේ අඳුනගෙන, ඒ ඒ ජන විඥානය අඳුනගෙන ඒක අපේ කාලේ ඉඳලා ප්‍රතිනිර්මාණය කිරීමද? මේක සංකීර්ණ කාරණාවක්. කලාවේ එක්තරා මානයක් ඒක මම හිතනවා. අපි කෙටි විරාමයකට යනවා. අපි නැවතත් එනවා. සඳගිරි මුදුන වැඩසටහනත් එක්ක අපි නැවතත් මුණ ගැහෙනවා ඔබත් එක්ක. රත්නශ්‍රී බෙන්දගේ මහත්තයාගේ ගීතවල තියෙන එක ලක්ෂණයක් තමයි
කිසියම් වෘතාන්ත කතනයක් කිරීම කතන්දරයක් කියනවා ඉදිරිපත් කරලා. දැන් මේ කියන කතන්දරේ කියන්නේ විදෙස්ගත වෙච්ච පුතෙක් ඉන්න පියෙක්, මේ කතකයා පියෙක්. උට වෙච්ච ලොකුම ප්‍රශ්නේ තමයි තමන් ආදරෙන් හදා වඩාගෙන උගන්න පුතා විදේශගත වෙලා. දරුවන් මතක් වෙන එකම අවස්ථාව තමයි මේ සිංහල අවුරුද්ද. අවුරුද්දටවත් ගෙදරින් නැහැ කියලා දැන් ਉਹ චෝදනාව කරන්නේ තාත්තා. ਉਹ මුලින්ම කියන්නේ පුතා පොළඹවා ගන්න පුළුවන් ඉතාමත්ම වැදගත්ම කාරණේ ඔහුගේ ප්‍රේමයක් මතක් කරනවා. සෙක්ක ගෙදර මංගලිකත් එක්ක ඔහුගේ සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඇය තාම අවිවාහකව ඉන්නවා කියලා කියන ඔහු එන කල් බලාගෙන ඒ නිසාවත් එන්න කියලා තමයි ඉස්සෙල්ලම කියන්නේ. ඒක තමයි ඔහු පොළඹවා ගන්න තියෙන හොඳම කාරණේ. ඊට පස්සේ මේ තාත්තට තියෙනවා කියන්න තමන්ගේ ගෙදර දොරේ දැන් කොහා ඇවිල්ලා අහනවා ඇයි සද්දයක් නැත්තේ ගෙදර කියලා. කොහොමද සද්ද කරන්නේ මේ මං එල්ලපු රබානේ දුබුළු බින්දල් තාම තියෙනවා ඒක ගන්න විදියක් නැහැ. මේ මේ ගෙදර උගසට යන සිල්වෙන් ළඟයි. උගස් වුණොත් අපිට යන්න තැනක් නැහැ කියලා තාත්තා කියනවා. ගීතේ ඉවර කරන මේ ගීතේ මේ කතන්දරේ දික නිසා බැදගේ මහත්තයා මේ අන්තර කොටස් තුනක් භාවිත කරලා තියෙනවා. අවසානයට යනකොට මේ කියන්නේ මේ තාත්තා තාමත් කැමති අර දරුවාගේ ළමාවිය ආවර්ජනය කරන්න. එයා ඉස්කෝලේ නීරට ගිහිල්ලා ඉස්කෝලේ යන ළමයි ගුරුපාඩේ යන ළමයි දිහා බලාගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අම්මා. ඉතින් අවසාන කොටස තමයි මේ පරිපාකය. අම්මා කරන්නේ උඩින් ආශ්‍යානාවක් යනව දැක්කොත් එළියට ඇවිල්ලා බලන් ඉන්නවා. හූල්නවා. ඊට පස්සේ කඳු එනවා ඇති කියලා බලන් ඉන්නේ. ඉතින් ආශ්‍යානාව කියන එකට මතක් කරලා දෙනවනේ විදේශගත පුතා. අන්තිමට හූල්නවා. ඇස්වලට කඳුළු වෙනවා කඳුළු වැඩි. කතන්දර ওই කතන්දරේ තියෙන්නේ. ඒ විදේශගත වෙච්ච දරුවන්ටත් කතන්දරයක් කියන දෙයක් ඇති. ඒ වලට හේතු ඇති නොවෙන්න. නමුත් තාත්තලාගේ අම්මලාගේ කතන්දරේ මේක. ඉතා තාර්කික කතාවක් ඔබ කිව්වා. අපි දුකට යන කැමති. අධික මං කැමති මේකේ පරිපාකයට. මේ මව අම්මා පුතාට මව හැසිරෙන ආකාරය ගැලෙයිම් හරි සංවේදී වෙනවා කියන එක දන්නවා. ඒක තමයි ෆයිනල් පොයින්ට් එක හරියට තාත්තා ගන්න එක. මට මේ ගීතය දනවන්නේ මිට මේ ගීතය මං හිතන්නේ පටිගත වෙලා නැහැ. මේ ගීතය මාධ්‍ය වලින් ප්‍රචාර වෙලා නැහැ. මේ ගීතය නමුත් මම බද්දගේ මහත්මයාගෙන් හතර වතාවක් අහනවා සජීවි ලෙස. මාව මගේ ස්විච් එක ඔන් කරන්න එතන. ඒ වගේ අනිත් අයට එක එක්කෙනාට සංවේදී වෙනවා ඉතින් අනිත් කොටසත්. මගනේ මේ අර අර උත්ප්‍රාසය ප්‍රහසනය නාටකීය බව ඔක්කොම තියාගෙන රෝහණ බද්දගේ අපිව සංවේදී කරන්න පුළුවන් වචන සහ සංගීතයේ අනුව යොදන්නත් දක්ෂයෙක් කියන හැඟීම මේ ගීතෙන් ඔප්පු කොට පෙන්වනවා. තව ගීත බොහෝ තියෙද්දි මම කියන අද ගායනා කරව මේක නිසා. මේ ගීතේ වැඩිපුර නොඇසී පව. කියන අර එංගලන්තේ නම් තව දුර බව මාත් දන්නවා. එච්චරයි මේ තාත්තා දන්නේ. ආදල මෙහෙම ඒ කියන්නේ උත්තරාකාරගේ යථාර්ථවාදී දැක්මකුත් තියෙනවා මේ සම්බන්ධ නමුත් ඊට වඩා මානුෂීය අර්බුදය වැදගත් වෙනවා. මම හිතන්නේ රෝහණ බද්දගේ කලාකරුවාගේ ඔහුගේ කලාව ගැන නොයෙකුත් කලාපයන් එළිදරව් වෙමින් පවතින මේ වෙලාවේ. නිරාවරණය නොවු කලාප නිරාවරණය වෙන්න පටන් ගන්න මේ මොහොතේ. ඒ අතරතුර අපි ඉතා කෙටි විරාමයකට ගිහලා නැවතත් ඇවිල්ලා තව ඔහුගේ සැඟවුණු කලා කලාප නැත්තම් සංගීත කලාප ඥාන කලාප එළිදරව් කරන්න උත්සාහ කරමු. කෙටි විරාමයකට යනවා. සතු කන්දේ රොසලින් නන්දගේ ඉලේ මලක් පිපිලා හරි ඉහළයි මත්තුම දෝනිට ගැළපෙන පන්නෙට දැනගෙන නැතිවා සතු කන්දේ රොසලින් නන්දගේ ඉලේ මලක් පිපිලා හරි ඉහළයි මත්තුම දෝනිට ගැළපෙන පන්නෙට
ඉස්සලාම කැමති බැද්දගේ මහත්මගෙන් මේ ගීතය කොස්වතු කන්දේ රොසුලින් නැන්දගේ ගීතය ගැන අදහසක් දැනගන්න. මේක මේ මේ මේකත් අතරමඟදී යන ගමන් මට ලියවිච්ච එකක්. මොකද්ද මේ මම ඉස්කෝලේ ගුවන්න්න යන අතරදී එදා තිබිච්ච පාඩම ළම හිට පන්තේරු නැටුම ගන්නන්න තියෙන්නේ. තන තන තම් දෙනා තම් දෙනානා නා තම් දෙනානා සපත පැමිණි මුළු ලොවට සියල්ලේ ලොවට සියල්ලේ ඔක දැන් ගන්නන්න ඕන ගිහිල්ලා. මම බස් එකගෙන පන්දියේ ඉන්නවා. දැන් ඕක කී ගෑ ඕක කී ගෑනකොට මගේ ඔළුවට එනවා කොස්වත්තු කන්දේ රුසලින් නැන්දගේ අරකමයි. ඒකටම දාලා වචන ටිකක් දාලා වෙලා දැන් ඉතින් සින්දුවක් හැදුනා ඉබේම. ඒකයි සිද්ධ වුණේ. ඉතින් ඒකට අර අර මෙතුමා කිව්වා වගේ කතන්දරයක් ආවා. ඒ කතන්දරේ සිද්ධ වුණා. දැන් අපේ සාමාන්‍යයෙන් ගංගොඩේ අපේ රොසලෙන්ද කෙනෙක් හිටියේ අතරම. ඉතින් එයා කැමති මේ දෝනියන් දව දෙන්න මේ බටහිර පන්නේ කෙනෙකුට ගෙදරට ඇවිල්ලා ඉතින් කන්තෝරුවක හරි ලොකු තනතුරකයි කියලා බම්පෝරි ගහන ඉංග්‍රීසියෙන් කතා කරනවා. හරි ඉංග්‍රීසිද වැරදි ඉංග්‍රීසිද දන්නෙත් නැහැ නන්ද දන්නේ නැහැ. ඉතින් කතා කරනවා ඒකට ආසයිය. එහෙම කෙනෙකුට මගේ දෝනියන්ට දෙනවා කියනක හරි ඉහෙලයි වාගේ. ඉතින් එහෙම දුන්නා මෙතන නොගැලපෙන වැඩක් ඉතින් සිද්ධ වුණේ. දැන් එයාට දෝනිය දුන්නා අරගෙන ගියා ගිහිල්ලා ඒක ගැලපෙන්නේ නැහැ මේ ගාමේ හැදිච්ච ළමයාට. මේ දෙන්න අතර ඉතින් පොඩි ෆයිට් එකක් වෙන්න ඇති. ඒ ළමයා ආපහු ගෙදර ආවා. දැන් අර ඉහේ මලක් පිපුණා වගේ සන්තෝෂෙච්ච රොසලින් නැන්දට අන්තිමට ඉස්සර අධයක් හැදුණා මේ වැඩේ හන්දා. එතකොට බොහොම ඉහේ මලක් පිපිලා වගේ අපේ කටයුතු කළාට නොගැලපෙන දේ කළාට කළාට පස්සේ ඉවරුණායින් පස්සේ ඒක ඉස්සර අධයක් බවට පත් වෙනවා. ඒකයි මේ කියලා තියෙන්නේ. ආරතුෂේ පොදුවේ යමක් මං හිතන්නේ ඔහුගේ. ඔව් මං හිතන්නේ මේ නදීක දැන් මේ ගීතේ මේ මේ රෝහණ බද්දගේ කියන වාග්ගේකාරයා සතු මේ ලාක්ෂණික ගුණය තමයි ඔහු තමන්ගේ නිර්මාණ වලින් කිසියම් වෘත්තාන්ත කතනයක් කරනවා. ඒ අතරේ ඔහු අර කෝලම් නාටක වල වගේ මේ විදූෂකෙක් දාලා ඉවරලා මේක මේ අවදි කරනවා. අනේ හැබැයි මෙහෙමත් නාටක කියලා නිතරම කියන්නේ මේ මේකේ ප්‍රසන්නාත්මක ගතිය අවදි කරන්න. ඊට පස්සේ තමයි කතන්දරේ කියන්න පටන් ගන්න. දැන් අපි දන්නවා මේ අපේ සමාජයේ දැන් සමාජ විද්‍යාවේ පාවිච්චි කරන වචනයක් තියෙනවා සමාජ සචලතාව කියලා. ඒ කියන්නේ ඉහළට නගින්න මිනිස්සු සමාජ වෙනස් කරනවා කියන එකනේ. සචලතාව කියන්නේ ඒකට. එහෙම ඉහළට ඉහළ පන්තියේ නගින්න පහළ පන්තියේ ඉන්න ඉහළ පන්තියේ නගින්න යොදා ගන්න එකක් තමයි විවාහය කියන එක. විවාහය කියන එක. ඕනම කෙනෙක් ඕනම දෙමව්පියෙක් කැමති තමන්ගේ දරුවා තමන්ට වඩා ඉහළ පන්තියකට විවාහයකින් සම්බන්ධ කරන්න. ඒකත් එක තමනුත් ඒකට පන්තියට ගොඩ වෙන්න. එහෙම දරන උත්සාහයක් මේ තියෙන. ඒක බොහොම අහිංසක උත්සාහයක්. ඒක ඒකට වැරදි කියන්න බෑ. හැබැයි රොසලින් නාන්ට වරදිනවා මෙතෙන්දී. ඇය තෝරගන්නා නිර්ණායක තමයි මේ 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 මධ්‍යම පාන්තික ලක්ෂණ තියෙන මේ ගජරාමෙට ඉංග්‍රීසි කතා කරන ඔහොම කන්තෝරක වැඩ කරන සුදු කරපට රැකියාවක් කරන බෑන කෙනෙක්. දැන් ඒක ගීතේට ඒ කතන්දරේ එහෙම වුණාට දැන් මම කැමති මෙතෙක් අපි කරගෙන ආපු සඳගිරි මුදුනට රෝහණ බද්දගේ කැඳවල කරපු මේ සාකච්ඡාව පිළිබඳ කිසිම කෙටි සාරාංශයකට එන්න මේ අපි උත්සාහ කළේ ඇත්තරම මෙතෙක් සිංහල දේශීය අපේ ශ්‍රී ලාංකේය ජන සංගීතයේ මූලාශ්‍ර ජනශ්‍රුති අභිචාර විදි ඕවා පදනම් කරගෙන කිසියම් පර්යේෂණශීලී කාර්යයක් කරලා ඉවරලා හරවත් නිර්මාණ සම්ප්‍රදායක් මෙහි කිරීමට උදාරව උත්සාහය අගය කරන්න. ඒක ඇත්තරම මෙතෙක් කර දුක පුන පුනා කියව විදිහටම ඒ ව්‍යායාමයේ පර්යේෂණය නිසි ඇගෙීමකට ලක් වෙලා නැහැ නැති බවයි මාත් විශ්වාස කරන්නේ. ඒක වෙන්න ඕන වෙන්න ඒක කරන්න ඕන අවශ්‍ය වෙන්නේ සංගීතය පිළිබඳ පරිශීලන කරන බුද්ධිමතුන්. ඒ වගේම රෝහණ බද්දගේ ශූරීන් සතු මේ ජනශ්‍රුති සහ ජන විඥානය පිළිබඳ අත්දැකීම් ප්‍රතිකථනය කළා ඔහු ලියපු රචනා පිළිබඳවත් අපි සැලකිලි දක්විය යුතුයි. ඒවත් විශේෂණය කළ යුතුයි. මං හිතන්නේ ඒකට හොඳ ප්‍රදේශයක් තමයි මං හිතන්නේ සඳගිරි මුදුනේ අද. ඒ වෙනුවෙන් ඔහුට අපි අපි අපිට අපි බොහෝ කාලයක් ජීවත් වෙන දීර්ඝාෂි ප්‍රාර්ථනා කරමින් ඔහුට ඔහුගේ නිර්මාණ ශක්තිය නිර්මාණ කාය වර්ධනය කරගන්න සුව ප්‍රාර්ථනා කරන අපි සඳගිරි මුදුනේ කොට සමුදෙන්න දැස්ති. දුක ඔබ ඔබත් දැන් අපි සමුදෙන්න ඕන නිසා මම කියන්නේ මේ මේ වීරවරයා වීරෙක් ලෙස මේ රටේ තවදුරටත් තියනනම් ඔහු ගයා නිර්මාණ ලියා නිර්මාණය කොට පළකොට තිබෙන ගීත ගැන
මංගර පෙරකී වාසේ කවුරුන් හෝ විද්‍යාත්මක විශ්ලේෂණයක් කළ යුතුයි. මේ විශ්ලේෂණය නොකළොත් රෝහණ බැද්දගේ නම් සංගීත ශූරයා මේ ලෝකෙන් තුරන් වුණාම වැඩි ප්‍රතිශතයක් එතුමාගේ නිර්මාණත් තුරන් වෙන්න පුළුවන්. නිර්මාණ ගුණ සහ අපි ඒවා ගන්න හැටි. එනිසා ලියා තබන්න, ඒවා සංරක්ෂණය කොට තබන්න පියවරක් ගත යුතුයි කියන හැඟීම මා තුළ තිබෙනවා. එතකොට දරුවෙක් හැටියට අපි දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඇත්තටම මේ වැඩසටහන තවත් වැඩසටහන් කලාපයක පළමු යන්න බවට පත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපිට කතා බහ කරන්න බොහෝ දේවල් තියෙයි. නමුත් අපිට දැන් වැඩසටහන් නිමා කරන්න වෙලාව ලඟ වෙලායි තියෙන්නේ. ඉතින් මම කැමති අපි හැමෝටම ස්තුති කරන්න, විශේෂයෙන්ම ඔබතුමාට. ඔබතුමා කරන මෙහෙය පර්යේෂණ ආදිය සහාය ලබා දුන් දායකත්වයේ ලබා දෙමින් ඉන්න ආදායකත්වයේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට සහ රත්නශ්‍රී අපේ ජේෂ්ඨ කවිවර ඔබටත් බොහොම ස්තුතියි. මේ වැඩසටහනේ ලොකු කාර්යභාරයක් කරනවට රත්නශ්‍රී අය සාදුකා. ඔබ ඇත්තටම නියෝජනය කරන්නේ එක්තරා විදිහක නාගරික නූතන චරිතයක්. නමුත් ඔබ පිටිපස්සේ තියෙන ලොකු ජන විඥානයක්, එවන් නැත්නම් ලොකු ජනමූලාශ්‍රයන් ගොඩක් ජනමූලයක්. ඉතින් ඔබටත් ස්තුතියි මේ වැඩසටහනට සහභාගී. මම හිතනවා ඔබ තමයි මේ වැඩසටහනට මැදිහත් වීමට හිටපු මේ මොහොතේ හොඳම චරිතය කියලා. ඉතින් ඔබට බොහොම ස්තුතියි සහ මේ වැඩසටහන ඉතාම රසයෙන් ආලේපණය කරන්නට, නැත්නම් ඉතා රස ගල්වන්නට අපිට එකතු වෙච්ච රුක්ෂාන් වයලීනුවෙන්, කාංචන පියානාවෙන් සහ චින්තක ප්‍රකාශන් සහ ගීටාස් වලින් වැඩේට දායක වුණ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙමි. අපි අන්තිම ගීතයත් ගායනා කරමින් ඔබෙන් සමු ගන්නවා. නමුත් ලබන සතියෙත් මා කිව්වා වගේ අපි තවත් ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් මතන ගායකයෙක් ඔහුගේ නිර්මාණත් එක්ක ඔබත් එක්ක එකතු වෙන්නට එනවා සඳගිරිමුණ දුන්න වැඩසටහනත් එක්ක. එතෙක් ඔබට ආයුබෝවන්. අනේ හැබැයිටම මෙහෙමත් නාටක රොසතු කන්දේ රොසලින් නන්දගේ ඉහේ මලක් පිපිලා හරි ඉහළයි මත්තුම දෝනිට ගැළපෙන පන්නෙට දැනගෙන නැතිවා රොසතු කන්දේ රොසලින් නන්දගේ ඉහේ මලක් පිපිලා හරි ඉහළයි මත්තුම දෝනිට ගැළපෙන පන්නෙට දැනගෙන කන්තරුවක වැඩ ලොකු තනතුරකයි ඒ දොරවතු සින්නම් කර තිබුණයි රජරාමෙට ඉංගිරිසි කතාවයි කියලා නිමක් නැබෑ නගේ විස්තර අනේ හැබැයිටම මෙහෙමත් නාටක රොසතු කන්දේ රොසලින් නන්දගේ ඉහේ මලක් පිපිලා හරි ඉහළයි මත්තුම දෝනිට ගැළපෙන පන්නෙට දැන කෙනෙක් ලැබිලා අෂ්ටක කියලා ආසිරි පතලා චීන පටස් වැඩි එලිසෙල්ලම් මැද මගුල් ගෙදර හරි ජයටම කෙරුණේ අනේ හැබැටම මෙහෙමත් නාටක රොසතු කන්දේ රොසලින් නන්දගේ ඉහේ මලක් පිපිලා හරි ඉහළයි මත්තුම දෝනිට ගැළපෙන පන්නෙට දැන කෙනෙක් ජයට මගුල් කාතෝ නිව දුන්නට කරදර අඩු නැත රුසලින් ඒ දීගෙන් මට කම් නැත කියලා මත්තුම දෝනි සටනට සැරසුනි අනේ
බෑටම මෙහෙමත් නාටක ඔස්සතු කන්දේ රුසලින් නන්දට ඉසරදයක් හැදිලා ඉවසුන්නක මත්තුම දෝනි ඕන ආපව් ගෙදරට ඇවිදිල්ලා ඔස්සතු කන්දේ රුසලින් නන්දට ඉසරදයක් හැදිලා ඉවසුන්නක මත්තුම දෝනි ඕන ආපව් ගෙදරට ඇවිදිල්ලා